කොටපොල අමරකිත්ති හාමුදුර. මේ වෙලාවේදී මං විශේෂයෙන් මතක් කරන්නට ඕන 2015 මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමග සහ මුස්ලිම් පක්ෂ සමග රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව අස්සම් කරගත්ත ගිවිසුමක් නැත්තම් ගිවිසුම් කීපයක් තමයි මේ ඉටු කරගෙන යන්නේ. මොකද දෙමළ ජනතාවගේ ඡන්ද සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලබා ගත්තේ බලයට පත් වෙන්න. එනිසා සුළු ජාතීන්ගේ ඡන්ද ලබා ගත්තේ සුළු ජාතීන්ට සේවය කරන්න මිසක් මහ ජාතීන්ට සේවය කරන්න නෙමෙයි. ඒක තමයි මේ රජයේ අත්තිවාරම. ඊළඟට මේ විදියට රට කොටස් කීපයකට බෙදුවහම මොකද්ද වෙන්නේ? කොටස් කීපයකට බෙදපුවහම මේ ජාතීන් තුන හරියට සටන් මගට අවතීර්ණ වෙනවා. ඒක නතර වෙන්නේ මේ ජාතීන් තුන අතර තිබුණු සමගිය මේ වෙනකොටත් ඉරිතල්ල ඉවරයි. බරපතල විදියට ඉරිතල්ල තියෙනවා. දැන් මම කියන්නම් ඊයේ මුලතිව් ප්‍රදේශයේ තියෙනවා නයාරු කියලා පන්සලක්. ඒක අපේ පන්සලක්. මීට අවුරුදු 8කට ඉස්සෙල්ලා තමයි පන්සල ආරම්භ කළේ. අපවත් වීවදාල සේරුවිල සරණගිත්ති නායක හාමුදුරුව තමයි පන්සල පටන් ගත්තේ. පන්සල පටන් ගත්තේ හමුදාවේ උවමනාව පරිදි. එතන හමුදා කෑම්ප් එකක් තියෙනවා. ඒ හමුදා කෑම්ප් එකේ ඉන්න අය තමන්ගේ ආරක්ෂාව සඳහා සරණගිත්ති නායක හාමුදුරන්ගේ උපදෙස් පරිදි එතන පටන් ගත්තා පුල්ලයාර් කෝවිලක්. සිංහල බෞද්ධයොත් හින්දු ජනතාවත් පුල්ලයාර් කෝවිලට බොහොම ගෞරව කරනවා. එතකොට දැන් ඊයේ මොකක්ද උනේ මේ නයාරු පන්සලේ? ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙන්නෙක් විශාල දෙමළ බැතිමතුන් පිරිසක් එක්කලා මේ පන්සලට ඇවිල්ලා හාමුදුරුවන්ට බරපතල තර්ජනයක් කරනවා. පත්තරේ තිබුණා ඒක. බරපතල තර්ජනයක්, මාරාන්තික තර්ජනයක්. එහෙම තර්ජනය කළා කියනවා මේක ඒගොල්ලන්ගේ ඉඩම. මේක ඒගොල්ලන්ගේ කෝවිලට අයිති ඉඩම. ඒක නිසා ඔයගොල්ලන්ට මෙතන ඉන්න දෙන්න බෑ කියලා ඒගොල්ලෝ ඊයේ මුල් ගලකුත් තියලා ගිහිල්ලා මෙතන කෝවිලක් හදනවා කියලා. දැන් එතකොට මේ අලුත් පණක්, අලුත් ජීවයක් දෙමළ මිනිස්සුන්ට ලැබුණේ කොහොමද? මේ අලුත් ජීවේ ලැබුණේ දැනට පවතින ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව ඒ තරම්ම සහායක් දෙන බව ඒගොල්ලෝ දන්නවා. දැන් එතකොට අසහනයට පත් වෙන්නේ කවුද? අසහනයට පත් වෙන්නේ සිංහල බෞද්ධයෝ. මේ අසහනයට පත් වීම කොච්චර කල් රඳාපවතීද? බරපතල ප්‍රශ්නයක්. ඊළඟට මේ තත්ත්වෙටම හදලා ගේනවා මුස්ලිම් ජනතාවත් ඉස්සරහට. ඒ කරන්නේ තාණ්ඩුව. දැන් මේ විදියට ජාතීන් තුනක් අතර මෙතෙක් තිබුණු සමගිය සහෝදරත්වය ඉතා ඉක්මනින් කඩාහිරවන්නට සැලසුම් කරලා තියෙනවා මේ ආණ්ඩුව. රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන මේ ආණ්ඩුව. දැන් මේ ජාතීන් තුන ගැටුම් හදාගෙන ලේ හලා ගන්නකොට මොකද්ද වෙන්නේ? මොකද කවුරුත් තමන්ගේ අයිතිවාසිකම් නැති වෙනට කැමති වෙන්නේ නැහැ. එතකොට මේ ගැටුම් හදාගත්තාම මුළු රටම එකම සටන් භූමියක් බවට පත් වෙනවා. මේන්න මේ වෙලාවේ තමයි ප්‍රතිඵල ගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. මොකද්ද කරන්නේ? දැනටමත් මං හිතන්නේ සුමන්තිරන් මහත්මයා ඉල්ලීමක් කළා තියෙනවා සාමසාධක හමුදාවක් ගෙන්නන්න. මේ ජාතීන් තුන මේ මහපොළොව මත ගැටෙනකොට විදේශ හමුදා බොහොම ලේසියෙන් ගොඩ බහිනවා ලංකාවට. ඒකට ඊළඟ පරිසරයේ තමයි දැනටමත් ත්‍රිවිධ හමුදාවේ කොඳුනාරටිය ගලවලා තියෙනවා බුද්ධිංශ නිලධාරීන්ට දක්වලා තියෙන දරුණු ප්‍රතික්‍රියාවන් ඉදිරියේ. එනිසා මේක ඉතා සරල දෙයක් නෙමෙයි. මේක ඉතාම ගැඹුරු වැඩපිළිවෙලකට මේ යන්නේ. මේ ගැඹුරු වැඩපිළිවෙලේ අවසානය සම්බුද්ධ ශාසනය මේ මහපොළොවෙන් අතුරුදහන් කිරීමයි. මේ මහපොළොවෙන් අතුරුදහන් කිරීමයි. එනිසා තමයි දළදා හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා අපේ මේ ස්වාමීන් වහන්සේලා, දායක මහත්වරු, නෝනලා කවුරුත් ඇවිල්ලා මේ අහිංසක ඉල්ලීමක් කරන්නේ. මේ ගෙනෙන මර උගුල් ව්‍යවස්ථා ගේන තැනම අභාවයට පත් කරන්නට කියලා.
එනිසා අපි අවසාන වශයෙන් ඉල්ල හිටිනවා මේ ජාතීන් තුනට සමගිව ඉන්න පුළුවන් විදිය ව්‍යවස්ථාවක් හදන්න. ජාතීන් තුන බෙදන්න නෙමේ, ජාතීන් තුන සමගිව ඉන්න පුළුවන් විදිය ව්‍යවස්ථාවක් හදන්න. මොකක්ද ඒ ව්‍යවස්ථාව? 72%ක් විතර ඉන්නවා සිංහලයෝ. එහෙමනම් වැඩි පිරිස සිංහල මිනිස්සු. එහෙමනම් ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්නේ නැතුව සුළු කණ්ඩායම් වලට ඇහුම්කන් දීලා ව්‍යවස්ථා හදන්න ගියම් මොකද්ද වෙන්නේ? එනිසා මේ කරන්නේ බරපතල වරදක්. මේ ජාතිවාදය නෙමෙයි, මේ ආගම්වාදය නෙමෙයි, ඒ වචනම වැරදි. ජාතිවාදය කියන්නේ ජාතියක් ගැන කතා කරන එක, ආගම්වාදය කියන්නේ ආගමක් ගැන කතා කරන එක. ඔය දෙකම නිවැරදි. ඒක නෙමෙයි, අන්තවාදයයි වැරදි. ඒක නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ල හිටිනවා මේ ජාතීන් තුනට සමගිව ඉන්න ඉඩකඩ ලැබෙන විදිය ව්‍යවස්ථාවක් හදන්න කියලා.